සුබ සන්ධ්‍යාවක් ගෙවෙනදා ඔස්සේ උණුසුම පුවතපිට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමේ යෝජනා ඇතුළත් අයවැයකට කැබිනට් අනුමැතිය නිදහස් පක්ෂයේ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ජනපති අවධාරණය කරයි කලාකරුවන් සඳහා දිවයින පුරා කලා කම්මාන 25ක් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මුදල් ඇමති අතර සාකච්ඡා බිරිස මොහොතේ තල්මසුන් බැරීමේ ව්‍යාපාරයේ ගැටලු වලට විසඳුම් ආපදාවටපත් උතුරේ ජනතාවට මුදල් ආධාර මෙම වර්ෂයේ සඳහා වන ජාතික අයවැය රාජ්‍ය මූල්‍ය එකක්‍රත වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා වන යෝජනා මෙන්ම 2021 වසර වන විට අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති රාජ්‍ය මූල්‍ය ඉලක්ක සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ඒ අනුව රජයේ ආදායම දලදේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි කිරීම රජයේ පුනරාවර්තන වියදම දලදේශීය නිෂ්පාදිතයෙන් 15%ක ප්‍රතිශතයකට සීමා කිරීම එම යෝජනා අතරවනවා රජයේ ආයෝජන දලදේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක ප්‍රතිශතයක පවත්වා ගැනීමද යෝජනා අතරට ඇතුළත් එසේම අයවැය හිඟය දලදේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට සීමා කිරීම හා නොපිය වූ රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම සඳහා වන යෝජනාවලටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ යටතේ ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය ග්‍රාමීය මාර්ග නවීකරණය පාසල් සනීපාරක්ෂක කටයුතු සතිපොළ වැඩි දියුණු කිරීම විදුලි බල ව්‍යාපෘතිය ඇතුළු වැඩසටහන් රැසක් මේ වසර වෙනුවෙන් රුපියල් බිලියන 48ක ප්‍රතිපාදන වෙන් කිරීමට අනුමැතිය හිමි වුණා. පසුගිය වසරේදී ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් වෙන් වූ මුදල රුපියල් බිලියන 20ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම පක්ෂයේ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය, නීතිඥ සංගමය, උපාධිධාරී සංගමය, වෘත්තීය වේදීන්ගේ සංගමය ඇතුළු අනුබද්ධ සංවිධානවල නියෝජිතයින් මුණ ගැසුණා. එම අනුබද්ධ සංවිධානවලට අයත් කාර්යාල නිරීක්ෂණය සඳහා ජනාධිපතිතුමා එක් වූයේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානයට ලක් කර ඒවායේ ක්‍රියාකාරී දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබා ගැනීමේ හැකියාව එහිදී සොයා බැලුවා. ශක්තිමත් ජනතාවාදී පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා. मे अतर कटुगस्तोट गुहागुड कैलिकसल कंद पिलिबंद गेटलुवट कडिनम विसंदूं लबादेन लेस जनाधिपति तुमा बलधारी इंट उपदेस लबादुन्ना जनाधिपति कार्वाले पेवती साकच्चावकदी जनाधिपति तुमा अवधारने कले मीतोट मुल्लवेनी तवात केदवा चुकेकट इड़ नोतबा एम गेटलुवट विसंदूं लबादीमट कडिनम पियवर गन्ना लेसाई महानूर महानगर सभा वैतुलु पालात पालन आयतन किहिपेक कैलिकसल बहर किरीम संधा योदागान्ना कटुगास्तोट गोहागुड प्रदेशे कसल कांद हेतुएन गेटलु रसक मतुवी एतिबावट प्रदेश वासीन चोधना करनवा एहिदी जनाधिपतितुमा निलधारींट उपदेस लबादुन्ने जनताव पीडावट पत्वीमट इड़ नोतबा विदिमत कसल प्रतिचक्रिय क्रमवेद्याकोसे कसल बहर किरीमट कटयुतु करन लेसाई नगर सभाव सह पलात सभाव एक्वेसिसी वेडपीलवेला क्रियावट नंगुन लेसटद जनाधिपतितुमा उपदेश लबादुन्ना මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ සමාජිකයන් අද නිදහස් පක්ෂ මූලස්ථානයේදී ජනාධිපතිතුමන් හමු වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ජනාධිපතිතුමා ඇවිල්ලා පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණය කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡාවක් ඉදිරි පැවැත්තුණා. වෙනත් කවුරුවත් එක්ක යන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයට එන්න ඇවිල්ලා මේක ශක්තිමත් කරගමු. අපිට තනතුරු පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගැන අයහපත් ප්‍රචාරයක් දැක්වුවේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිපාලන කටයුතු ජනාධිපතිතුමා බාර අරගෙන විධිමත් කරලා අලුත් පාලනයක් යටතේ ගෙනියන්න ඒ වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ගෙනල්ලා පන්ති යාළුවන්ගේ සගයන්ගේ මිතුරන්ගේ සහෝදරයන්ගේ කණ්ඩායමත් එක්ක එකතු කරලා තියෙනවා. එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද යෝගෝද ශක්තියකින් ඉස්සරහට එන්නේ. යුරෝප පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මුදල් හා ජනමාධ්‍ය මාධ්‍ය මංගල සමරවීර මහතා මුණ ගැසුණා. ඒ ශ්‍රීමත් විලියම් ඩාට්මවුත් සහ ජෙෆ්රි වන් ඕඩන් යන මහත්වරුනි. යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමු වෙදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කරනු බව සඳහන්. සංචාරක කර්මාන්තය GSP+ සහනේ ඇතුළු ක්ෂේත්‍ර රැසක් එහිදී ආවරණය වුණා. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ශෙලේකම් RHS සමරතුංගන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. නිවාස නොමැති කලාකරුවන් සඳහා දෙවිනපුරා කලාගම්මාන 25ක් ලබන සැප්තැම්බර් මාසයේ වන විට ආරම්භ කරන බව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඇස් දෙකට පෙනෙන කන්වලට ඇහෙන හදවතට දැනෙන සේව අද ඉෂ්ට සිද්ධ වන්නේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් ඒ නායකත්වයේ ශක්තිය තුළ. ඒ ඉඩම් ශේෂ්ත්‍රයෙන් ඉඩම් ලබා ගැනීමේ ඉල්ලීම් කරනකොට නිලධාරීවාදය හරස් වෙලා කොහොමද ඉඩම් දෙන්නේ, මේවට නීති රීති තියෙනවා, ආඥාපනක් තියෙනවා, මේ යනාදී ප්‍රශ්න රැසක් ආව නිලධාරීවාදය. ඒ ඇයට කදිම උත්තරයක් අපි දෙනවා. යම් නීතියක් රෙගුලාසියක් නවලා තියෙනවා නම් ඒක නවලා තියෙන්නේ හොඳ වැඩක් වෙනුවෙන්. හැබැයි නීතියවත් රෙගුලාසියවත් නවන්නේ ප්‍රේමදාස පවුල වෙනුවෙන් නෙවෙයි. සිනමා රංගන ශිල්පිනියක වන අනුෂා සොනාලිද සිල්වා මහත්මියට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාකාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මොරටුව අඟුලන සයිරුපුර නිවාස ව්‍යාපෘතිය යටතේ ඇයට එම නිවස ලබා දී තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බවයි අමාත්‍යංශ නිවේදනය කරන්නේ. මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ මියෝපති නම් දුර්ලභ රෝගී තත්ත්වයකින් අනුෂා සොනාලිද සිල්වා මහත්මිය මෙවන විට පීඩා විඳිනවා. වසරේ නැගී එන හොඳම නිලිය ලෙස 1995 වසරේදී සරසවි සම්මානයටද පාත්‍ර වූ ඇය විසිතල හඬන කිංකිණි ලොකුදුව බවසසර ගිනිගත් හෝරාව දරු උපත සහ සුන්දර වරද යන චිත්‍රපටවලට රංගනින් දායක වී තිබෙනවා. මගේ ජීවිතේ ගොඩක්ම වැදගත් අවස්ථාවක්. මේක ගොඩක්කින් සිද්ධ වෙන ඔබතුමාට කාටවත් අතනපා ජීවත් වෙන්න සුහන් රැකියාවක් කරගෙන යන්න ඒ අවශ්‍ය කටයුතුත් ඉදිරියේදී කරලා දෙනවා කියලා මට පොරොන්දු වුණා. මගේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන් තත්යකට ගේන්න පුළුවන් නම් ඒ දේත් ඔබතුමා විසින් මට හොඳ ඉටු කරලා දෙනවා කියලා මට ඒ දේ පොරොන්දු වුණා. එතුමා වගේ කෙනෙක් කලා කටයුතු සංස්කෘතික කියන මේ විෂය යටතේ අද අමාත්‍යාංශය ලබා ගැනීම සමස්ත කලාකරුවන්ගේම වාසනාවක් කියලා මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියනවා. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලුම කලාකරුවන් මම හිතන්නේ මම මේ කරන ප්‍රකාශයට විරුද්ධ වෙන එකක් නැහැ. ඇත්තටම නිවාස ලැබිය යුතු අයගේ හරියට විමර්ශනය කරලා මේ කරන දේ ඔබතුමාගේ අපි හරි සන්තෝෂ වෙනවා. ඒ වගේම මේ තීන්දුව ගත්ත ඇමතිවරයෙක් අපිට චිත්‍රපට ක්ෂේත්‍රයට, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට, සංස්කෘතික කලා කියන මේ ක්ෂේත්‍රයට ලැබුණේ නැහැ කියන සහතිකේ මම පැහැදිලිව දෙනවා. නව නාවික හමුදාපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. නව නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල්ද සිල්වා මහතා අරලියකහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී සමරු තිලිනයක්ද පිරිනැමීමට නාවික හමුදාපතිවරයා කටයුතු කළා. අමාත්‍ය සාගල රත්නායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මිරිස් මුහුදේ තල්මසු නැරඹීමේ ව්‍යාපාරයේ පවතින ගැටලු විසඳීමට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවරගෙන තිබෙනවා. තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරයේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දේශීය හා විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරන බෝට්ටු සේවාවල ඇති දුර්වලතා හඳුනාගෙන විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරයේ රටේ ආර්ථිකය සවිමත් කිරීමට යොදාගත යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
තල්මසුන්ට හිරිහැර නොවන ආකාරයෙන් ව්‍යාපාරය පවත්වාගෙන යාමේ වැදගත්කම සාගල රත්නායක මහතා මෙහිදී අවධාරණය කළා. බෝට්ටු හිමිකරුවන් හට තත්ත්ව සහතික ලබා දීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළා. බෝට්ටු අයිතිකරුවන් සඳහා ණය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටද යෝජනා වුණා. මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීම සඳහා දිනකට සංචාරකයන් 2000කට ආසන්න පිරිසක් පැමිණෙනවා. මේකේ අඩුපාඩු ගොඩාක් තිබුණා නීතියක් තිබුණේ නැහැ ඒක සම්බන්ධ තියෙන අමාත්‍යංශ බොහෝ දුරට කල්මරමෙම හිටියා නමුත් මේ අවස්ථාවේ ඉතා ඉක්මනට මේ අමාත්‍යංශය බාර අරගෙන නිකුත් වෙලා තිබුණු ගැසට් නිවේදනය ක්‍රියාත්මක කරන්නට කරු සාගල රත්නායක අමාත්‍යතුමාත් නියෝජ්‍ය අමාත්‍යතුමාත් ගත්ත පියවර පිළිබඳව සංගමේ සභාපතියට මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඉතාම හොඳ කටයුත්තක් කරේ මොකද මගින්ගේ ජීවිත බේරා ගැනීම සහ තල්මසුන් ආරක්ෂා කිරීම සඳහා ගත් පියවරක් ඇටියට මේ වැඩපිළිවෙල ඉතා අගේ කොට සලකන්න පුළුවන් අයහපත් කාලගුණයෙන් විපතටපත් උතුරේ ජනතාවට මුදල් ආධාර ප්‍රදානය කිරීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ආපදාවෙන් විපතටපත් වූවන්ට සහන සැලසීමේ කටයුතු සොයා බැලීම සඳහා කතානායකවරයා අද කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. අනතුරුව කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී ඒ පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්වුවා. එහිදී පවුල් 90කට රුපියල් 10000 බැගින් චෙක්පත් බෙදා දීමද සිදු කෙරුණා. අමාත්‍ය දයාගමගේ මහතා සහ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ජන ජීවිතය යථාර්ථයට පත් වෙනවා බලන්න අපේ සහෝදරත්වය පෙන්වන්නේ නැහැ. මේ අතර අයහපත් කාලගුණයත් සමග ඇති වූ ආපදා තත්ත්වය අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ ඇති වුණු ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැපයීමේ කටයුතු ක්‍රියාවලියන් අඛණ්ඩව සිදු වෙනවා. මේ මාද දින සීලුම ආපදා කළමනාකරණ ඒකකත් ඒ සඳහා මේ උපරිම දායකත්වයේ ලබා දීලා තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ කණ්ඩායම කිහිපයක්ම එම ප්‍රදේශවලට යොමු කළා තිබෙනවා. අවශ්‍ය පරිදි රුපියල් මිලියන 2.5ක් දක්වා වූ නිවාස හානි විනිවිද වන්දි ගෙවීමේ කටයුතු ආරම්භ කළා තිබෙනවා. රුපියල් 10,000 අත්තිකාරමත් සමගම ආහාර පාන සහ පිසු ආහාර ලබා දීමේ කටයුතු සිදු කළා තිබෙනවා. මීට අමතරව සතියකට පමණක් ලබා දෙන වියලි ආහාර ද්‍රව්‍ය සති දෙකක් දක්වා දීර්ඝ කොට එම උතුරු පළාතේ පීඩාවටපත් ජනතාවට උපරිම සහන ලබා දීම සඳහා මේ විනිවිද අඛණ්ඩව කටයුතු සිදු කළා තිබෙනවා. නිවාස හානි ශාල වශයෙන් වාර්තා වුණා 500කට වැඩි ප්‍රමාණයක් පූර්ණ හානි තරදාස්සක වැඩි ප්‍රමාණයක් හරදානි විදිහට මෙම උතුරු පළාතම ආවරණය වෙන පරිදි තත්ණුව මේ වෙනුවට පසු ආපදා කළමනාකරණ කටයුතු සිදු කරමින් නිවෙස් කරා ජනතාව ගිහිල්ලා තිබෙනවා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්තම අපි මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 117 දුරකථන අංකය විවෘතයි එම ජනතාවට සම්බන්ධ වෙන්න පුළුවන් පැවිසි අතර පුරාම මෙම වසරේ අපනයන සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ අදහස් දක්වීමට අපනයන සංවර්ධන මණ්ඩලයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අමාත්‍ය මලික් සමරවික්‍රම නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරනායක මහතුරුන් මෙහිදී අදහස් පළ කළා. The last year was a landmark year for our export sector. We launched the 5-year national export strategy. අපනයන කටයුතු සංවර්ධනයේ සඳහා අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වසරේදී ඒ වැඩපිළිවෙල වැඩි දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා. පසුගිය වසර අපනයන අංශයේ සුවිශේෂී සලකුණක් ලැබූ වසරක්. ඒ සඳහා සහයෝගය දක්වූ හැම දිනාටම ස්තුතිය පළ කරනවා. නව අපනයන කරුවන්, නව ව්‍යවසායකයන් හඳුනා ගනිමින් අපි දිස්ත්‍රික් මට්ටමේ අපනයන කරුවන් 2000ක් ගැන තේමාව යටතේ මෙරට දිස්ත්‍රික් කිහිපයක් ආවරණය කරලා මේ වැඩපිළිවෙල සාර්ථක ඉදිරියට අරගෙන අපනයන කරුවන් නව අපනයන කරුවන් නව ව්‍යවසායකයන් 500කට ආසන්න ප්‍රමාණයක් අඳුනගෙන තියෙනවා. ඒගොල්ලෝට අවශ්‍ය ශක්තිය අමාත්‍යංශය තුලින් වගේම අපනයන සංවර්ධන මණ්ඩලය තුලින් ලබා දෙන්න අවශ්‍ය කටයුතු සිදු වෙනවා. එකයික වැඩසටහනක් අපි දැක්කා ITN රූපවාහිනිය ක්‍රියාත්මකන අත්පෞර වැඩසටහන. ඒක අපි දැක්කා හොඳ වැඩසටහනක් මාධ්‍ය තුලින් ක්‍රියාත්මක වුණු මේ අපනයන කරුවන් විතරක් නෙවෙයි ව්‍යවසායකයන් දිරිගන්වන ඒ වගේම කොඩා ව්‍යවසායකයෙකුට තමන්ගේ ගමන ඉදිරියට සකස් කරන්න පුළුවන් මාවත විවර කරන වැඩසටහනක්. ඒ වගේ වැඩසටහන් අපේ මාධ්‍ය තුලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම හිතන්නේ මාධ්‍ය ශිෂ්‍යයෙන් මේට වඩා ලොකු සේවයක් අපේ රටේ අපනයන කරුවන්ට අපේ රටේ ආයෝජකයින්ට අපේ රටේ ආර්ථිකයට කරන්න පුළුවන්. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතා අපේක්ෂා ඉටුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මහතා මේ පිළිබඳ සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව අපේ තියෙන බලාපොරොත්තු අපි අත්හැරගෙන නැහැ නමුත් නිවැරදි ක්‍රියාමාර්ගයක් තුල සිද්ධ වෙන්නේ නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුල මේ රටේ සිංහල ජනතාවත් දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඉතාම අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙන වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක කරමින් යන්නේ ඒ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් පැත්තකට විසිකලා ක්‍රියා කරනවා නම් අපිට ඊට හේරෙවි වැඩ කරන්න වෙනවා හැබැයි ජාතිවාදී නොවන පදනමක් තුල මතක තියාගන්න ජනවාරි 8 වනදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවර්තන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි එහි මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ ජනවාරි 8 වෙනිදා අපි බණ්ඩාරනායක මහතාගේ ජන්මදිනය සැමරීමෙන් පස්සේ සහ පෙබරවාරි මාසෙ පිළාස්ති වෙනවා පක්ෂයේ දවැන්ත සමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඊට සමගාමීව අපි මේ රටේ සියලුම ප්‍රගතිශීලී සියලුම දේශපාලන පක්ෂ කණ්ඩායම් ආයතන සංවිධාන පුද්ගලයන් මේ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා අපි සමග එක්ව සංවර්ධන වැඩසටහනක් ජාතික සංවර්ධන වැඩසටහනක් සඳහා ගෙන යන්න එකතු වෙන්න නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවතුණා. එදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. TNA සංවිධානය අත උස්සනවා එක සුමානයක් රණ වික්‍රමසිංහ අගමැති කරන්න ඊළඟ සුමානේ විපක්ෂ නායකකම ඊළඟ. ඒ නිසා ඒ වගේ TNA එක ගේම් ගහලා පුරුදු වුණාට අපේ පක්ෂය තුල මේ වෙනකොට 2015 ඉල්ලපු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනට අපේ සංධානීය සමාජිකයින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යක සභාවේදී එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා එකතු වෙච්ච ඒ මන්ත්‍රීතුමාලා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ගන්න අවශ්‍ය කරන කටයුතු කිරීම සඳහා සාකච්ඡා කරන්නට 2019 වසරේ පළවෙනි කාර්යය වෙන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට හිමි විපක්ෂ නායක ධූරය පිළිබඳව අපේ යෝජනාව වෙලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරගෙන සංධානයේ විපක්ෂ දායක ධූර හිමිනම් විපක්ෂ නායක හැටියට අපේ තේරීම මහින්ද රාජපක්ෂමයි ඒකේ වෙනසක් නැහැ අපිට බහුතරය හදාගන්නත් දැන් අපට මහා ලොකු ගැටලුවක් නැහැ. නමුත් අපි බලාගෙන ඉන්නවා එක්සත් ජාතික පක්ෂය කර තියාගන්න දෙයක් නැතුව අපිත් එක්ක එකඟව යෝජනාවක් ඉදිරිපත් කරයි කියලා අපි හැමදාම හිතපු ඉල්ලපු මහා මැතිවරණයකට යාම සඳහා. එහෙම වුණොත් අපි මං මහා මැතිවරණයට යෑමේ ඉඩකඩ පාර්ලිමේන්තු තුනෙන් දෙක අනුමැතියකින් ලබා ගන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දිනකට එරෙහි නඩුවක් ලබන 11 වෙනිදා කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවාද්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවා. අධිචෝදනාවලට අදාළ ඒ කාණ්ඩයට අයත් සියලු ලේඛන විත්තිපාර්ශවයට බහර දී ඇති බව නීතිපතිවරයා දැනුම් දුන්නා. විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛනද ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා කියා සිටියා. එම ලේඛන විත්තිපාර්ශවයට ලැබිය ඇද්දැයි සොයා බැලීමට නඩුව ලබන 11 වෙනිදා කැඳවීමට නියමිතයි. මෙම නඩුව ජනවාරි 22 වෙනිදා සිට දිනපතා විභාගයට ගැනීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර නියෝග කළා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේ අවසරය මත විදේශගත වී ඇති බව විත්තිපාර්ශවය අධිකරණයට දැනුම් දුන්නා. සෙසු විත්තිකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. खनिज तेल संस्था परीक्षे सिधु वेडितबीमे सिद्धियट अदाल पोलिस निलधारिया तवदुरटत रक्षित बंधनागार कतकेरुना कोलंब प्रधान महेस्ट्रात अधिकरने अद मेमनडुव केंदुव अवस्थावे कोलंब अपराध कोट्टासेट नियोग केरुने अपराध्याक सिधुवियति बेविन विमर्शन उद्रुत गोनु नीतिपति वरयावेत इदिरिपत्कर वेडिदुर उपदेस लबागन्ना लेसाई मेम सिद्धियेदी कलहकारी लेस हसिरुनु अनेक पार्श्वे सेककरुवन्द कडिनमिन अत्तनंगोट केन अधिकरणेट इदिरिपत्करन लेसटद नियोग केरुना නඩුව ලබන 11 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. පසුගිය සතියේ බේරුවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරුවන් 3 දෙනෙකු ලබන 11 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දුලිත් සුසන්ත, දිලීප් සමන්ත සහ රිස්මි මොහමඩ් පර්සාන් යන අයයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර නොමැති බව පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ අධිකරණයට දැනුම් දුන්නා.
රතවාහන වැරැද්දක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට රුපියල් 3000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 20000ක දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියම කළා. කොළඹ මහඅධිකරණයයි මෙම නියෝගය කළේ. විත්තිකරු ගිරාඳුරු කෝට්ටේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක්. අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා තිබෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් බවට පත් කර වැඩි මූල්‍ය වාසී විදුලි පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුන් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටකොඩ යන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපට පේනවා යම් විෂමතා තියෙනවා, යම් දේශපාලන තීන්දුව අරන් නැති එක රටට ප්‍රතිවිපාකයක් වශයෙන් අරන් පේන්න තියෙනවා. මේවා නිවැරදි කිරීම තමයි එකම අවශ්‍යතාවය. මේක තුළින් අප නැවත කියන්නේ පාරිභෝගික මුල් කොටගෙන ඊට පස්සේ රටේ අවශ්‍යතාවය ඉටු කරගෙන ආයතනයේ අභිවෘද්ධියට වැඩ කරන්න ඕනේ කියන එක තිබෙනවා. හැබැයි කරන ගමන නොයෙක් තීන්දුව ගන්න අවශ්‍යයි. හැබැයි කිසිසේත්ම පාරිභෝගිකයට මේකේ ප්‍රතිවිපාකයක් ඇති නොවන විදිහට කටයුතු කිරීම තමයි තියෙන්නේ. ඍජුවෙන් කිව්වොත් බිල වැඩි වෙන පීඩ දෙන්නේ නැති එක තමයි මෙතනින් කියන්න කැමති වන්නේ. හැබැයි කරන ගමනේ තියෙන අකාර්යක්ෂතාවය කොහොමද අඩු කරන්නේ? ඒක කරනකොට යම් තැන්වල තියෙන දූෂණ නැති වෙන්න දෙනවා. ඒක තමයි අපිට අවශ්‍ය වන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා, සම්බන්ධන් මහත්තයා, සුමන්තිරන් මහත්තයලා මේ කොළඹට වෙලා ෆෙඩරල් පාලනයක් ඉල්ලන්න කටයුතු කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම උතුරේ ජනතාවගේ අවශ්‍යතාවය ඒක නෙමෙයි. උතුරේ ජනතාවගේ අවශ්‍යතාවය තම තමාගේ එදිනෙදා ජීවිතය ආර්ථික ගැටලු වලට මුහුණ දීම සඳහා ඒ ශක්තියක් ලබා දෙයි කියන බලාපොරොත්තු ඇතුව තමයි TNA සංවිධානයට එදා ඡන්දය දුන්නේ. නමුත් ඒ වගකීම අද ඉෂ්ට කරන්නේ නැහැ. ගම් වතුර ගලද්දී ඒ සඳහා ආධාර ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. දකුණු ප්‍රදේශයේ ජනතාව ගිහිල්ලා ඒ උදව් කරනවා. හමුදාව තමයි එදා ඒ ගම් වතුර ගලද්දී ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. නවසීලන්තයේ බේඕල් ක්‍රිකට් ක්‍රීඩාපීඨයේ පැවැත්වුණු තරගයේ කාසිය වාසී දිනා පළමුව පන්දුවට පාර දීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළා. කලකට පසු එක් දින නායකත්වයේ දරන ලසිත් මාලිංගගේ කණ්ඩායමට අසීල ගුණරත්න හා සීකුගේ ප්‍රසන්න ඇතුළත්ව සිටියා. තරගයේ මුල සිටම නවසීලන්ත පිටිකරුවන් වේගවත් ලකුණු ලබා ගැනීමක නිරත වුණා. ආරම්භක පිටිකරු මාටින් ගප්ටිල් ලකුණු 138ක් ඉනිමට එක් කළා. රොස්ටේල ලකුණු 54යි. තිසර පෙරේරා යොමු කළ 49 පන්දු වාරයේදී 6 පාර 5ක් සමගින් ජෙමි නීෂම් ලකුණු 34ක් ලබා ගත්තා. යනුව පන්දු 13කදී 6 පාර 6ක් සමගින් ලකුණු 47ක් රැස් කිරීමට නීෂම් සමත් වුණා. පන්දුවාර 50 අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 371ක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. පන්දු යෙමේදී ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් හා තිසර පෙරේරා කඩලු දෙක බැගින් තවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකරු ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භක පිටිකරු සමතතාව ගොඩනගමින් නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 119ක සමතතාව ගොඩනැගීමට සමත් වුණා. දික්වැල්ල ලකුණු 76ක් ලබා ගත්තා. කුසල් ජනිත් පෙරේරා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 102ක් ඉනිමට එක් කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 326ක් පමණයි. සමගින් අයිටෙන් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk